මහා විශාල අධික ශබ්දයකින් ගමන් කරන ගුවන් යානයක් කිසිම හොඩුවාවක් නැතිව හදිසියේ අතුරුදන් වෙන්න පුළුවන්ද? සිතන්නට අපහසුවත් එලෙස ගුවන් යාන විශාල ප්‍රමාණයක් නැති වී තිබෙනවා. මෙන්න ලෝකයේ ඉතාමත් අපිරහස් ගුවන් යාන අතුරුදන් වීම 10. ඊට කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා අලුත් වීඩියෝ ගැන නොටිෆිකේෂන් ලබා ගන්නත් ඔබට පුළුවන්. ෆ්ලයින් ටයිගර් 739 ගුවන් යානය 1962 මාර්තුවලදී යුද හමුදා බටගන්නායමක් සමග පිලිපීනය දක්වා ගුවන්ගත වීමටයි සැලසුම් කර තිබුණේ. නමුත් මෙය කිසිදු සලකුණක් නොමැතිව හදිසිය අතුරුදන් වනවා. මිනිසුන් 1300ක කණ්ඩායමක් මුළු පැසිෆික් සාගර කලාපයම මෙය සෙව්වත් ඉතා කුඩා හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි වෙනවා. ඇමරිකන් එයාලයින් ගුවන් සමාගමේ බෝයින් 727 ගුවන් යානය. මෙම ගුවන් යානය ඇන්ගෝලාවේ ගුවන්තොටුපළක මාස 14ක් පුරාවට විවිධ අලුත් වැඩියා කිරීම සහ අයිතිකාර පාර්ශ්වයේ සිදුවුණු වෙනස්කම් හේතුවෙන් නවත්වා තබා තිබෙනවා. 2003 වර්ෂයේ මැයි 25 පුද්ගලයෙකු විසින් හදිසියේම මෙම ගුවන් යානය පැහැරගනු ලබනවා. නමුත් ලෝකයේ කිසිදු තැනකින් මෙය පිළිබඳව කිසිම තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නැහැ. ඇමීලියා ඉයර්හාට්ගේ ගුවන් යානය. ඇමීලියා ඉයර්හාට් තමයි ලෝකයේ වටේ ගුවන් ගමනක් යාමට තත් කළ මුල්ම කාන්තාව. 1937 ජූලි මාසයේදී ඇගේ ගුවන් ගමන අතරතුර යම් කාර්මික දෝෂයකට ඇගේ ගුවන් යානය ලක් වී ඇති බව සඳහන් වෙනවා. මෑත කාලයේ වාර්තාවලින් ඇගේ ගුවන් යානයේ කැබලි ඉතා හුදෙකලා දුපතකින් හමු වූ බව සඳහන් වන නමුත් ඇත්තෙන්ම ඒවා ඇමීලියාගේ ගුවන් යානයේ ඒවාද කියා තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ග්ලෙන් මිලර්ගේ ගුවන් යානය. දෙවන ලෝක යුද්ධයේදී ග්ලෙන් මිලර්ව ඇමරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක යාන අනුකණ්ඩයකට අනුයුක්ත කරනු ලබනවා. මෙහිදී ඔහු 1944 එංගලන්තයේ සිට පැරිසිය දක්වා ගුවන් ගමන අතරතුර ඔහු ගමන් කළ ගුවන් යානය ඉතා අභිරහස් ලෙස කිසිදු සාක්ෂියක් ඉතුරු නොකර අතුරුදන් වෙනවා. අතරත් මේ සිදුවීම ගැන පරීක්ෂණ සිදුවෙනවා. නමුත් ඒ කුඩා සාක්ෂියක්වත් හමු වී නැහැ. වෙරික් බෝයින් 707-323C ගුවන් යානය 1979 ජනවාරි වලදී මෙම ගුවන් යානය ටෝකියෝ නුවරින් පිටත් වී විනාඩි 30කට පමණ පසුව මෙම ගුවන් යානය සමග තිබූ සියලුම සංවේදන ක්‍රම හදිසිය නැති වී යනවා. මෙහි මිනිසුන් 6 දෙනෙකු හා ඉතා වටින චිත්‍ර 153ක් තිබී තිබෙනවා. අද වන තෙක් කිසිම සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. චෙරි ක්‍රෝස්ගේ බීච් ක්‍රාෆ්ට් 1900C ගුවන් යානය 2013 අප්‍රේල් වල මෙම ද්විත්ව එන්ජින් ගුවන් යානයේ ජෙරි දකුණු අප්‍රිකාවේ සිට මාලි දේශයට තනියම ගමන් කර තිබෙනවා. මෙම අවස්ථාව වන විට කුණාටු තත්ත්වයක් නිසා සන්නිවේදන පාලක කුළුණු ක්‍රියාවිරහිත වී තිබෙනවා. නැවත සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත්වන විට මොහුගේ ගුවන් යානය අතුරුදන් වී තිබෙනවා. සමහරුන් විශ්වාස කරන අන්දමට මේ අනතුරකට ලක් වී තිබෙන බව කියවෙන අතර සමහරුන් මෙම ගුවන් යානය කොල්ලකරුවන්ගේ ග්‍රහණයකට ලක් වී ඇතැයි විශ්වාස කරනවා. ප්‍රහාරක ගුවන් යාන 5. 1945 දෙසැම්බර් 19 ප්‍රහාරක ගුවන් යාන 5ක් ඇමරිකාවේ ෆ්ලොරිඩාවල සිට නැගෙනහිර දිශාවට පුහුණු වීමේ පියාසරියක නිරත වී තිබෙනවා. ඔවුන්ගේ මඟ පෙන්වීම උපකරණ ගමන අතරතුර යම් ස්ථානයකදී ක්‍රියාවරහිත වී තිබෙනවා. මෙම ගුවන් යාන 5 පිළිබඳව අවසාන ලෙස සංඥා ලැබුණු ස්ථානය දක්වා වහාම උපකාරක ගුවන් යාන යව්වත් කිසිම ලෙසකින් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. B-47 ස්ට්‍රැටජෙට් යානය. මෙම ඇමරිකානු ගුවන් හමුදාවේ යානය මිනිසුන් 3 දෙනෙකු හා නියෂ්ටිකාවි රැගෙන යමින් තිබෙන අතරතුර මධ්‍යධරණී මුහුදේ යම් ස්ථානයකදී අතුරුදන් වීමකට ලක් වෙනවා. නමුත් අද වෙනකන් කිසිදු හෝඩුවාවක් මේ සම්බන්ධයෙන් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. SWAN-38 මෙම කාලුගුණ තොරතුර රැස් කරගන්නා ඇමරිකානු යානය 1974 ඔක්තෝබර් මාසයේදී තොරතුරු රැස් කර ගැනීමේ කටයුත්තකට ගුවන්ගත වී තිබෙනවා. දකුණු චීන මුහුදාශ්‍රිතව ගමන් කරන විට සියල්ල පුදුම කරමින් මෙම යානය අතුරුදන් වී තිබෙනවා. ඉතා දියුණු සන්නිවේදන උපකරණ තිබුණත් මෙහි කිසිම හෝඩුවාවක් හමුවන්නේ නැහැ. විශ්වාස කරන අන්දමට නම් මෙය
ටයිෆූන් කුණාටුවකට අසු වී විනාශ වන්නට ඇතැයි සඳහන් වෙනවා. MH370 මැලේසියානු ගුවන් යානය. ඔව්, මේ මෑත කාලයේ සිදු වූ ඉතාමත් දරුණු ගුවන් යාන අනතුරයි. 2014 මාර්තු මාසයේදී එය කුවාලාලම්පුර් සිට බීජින් දක්වා පියාසැරියේදී අපිරහස් ලෙස අතුරුදන් වුණා. මෙහි මකීන් 227ක් හා කාර්යමණ්ඩලය 12ක් සිට තිබෙනවා. ඇත්තෙන්ම මෙහි කිසිම සාක්ෂියක් අද වනතෙක් හමු වී නැහැ. ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? ඔයාලගේ අදහස් අපටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. නැවත මේ වගේ ලෝකයේ දැනුම ඔබට අරන් එන වීඩියෝකින් හමු වන තුරු දිගටම අප සමග රැඳී සිටින්න.